ඔබෙක්වන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත දා හතරට කලින් ආපු ITN ප්‍රේමණීය වැලන්ටයින් පෝට් සිටියේදී දවස පුරා රෝගින් තවමත් ප්‍රාණ ඇපේ සෞඛ්‍ය වර්ධනයට අදට දින 7යි කෙරවල පිටියේ ආයත් දෝෂයක් විදුලිය පරිස්සමින් පාවිච්චි කරන්න විදුලියෙන් ඉල්ලීමක් වැඩිකල සමෘද්ධි දීමනාව ලබා දීම හෙට සිට යුක්‍රේනයේ සිටින විදේශිකයන්ට ඉවත් වන ලෙස නියෝග ආදරේ සොඳුරු සම්නිවේදකයා ITN ගෙනෙන ප්‍රේමණීය වැලන්ටයින් දවන්ත ප්‍රාසංගික අත්දැකීම අද දවස පුරා විඳ ගැනීමට ප්‍රේමණීය ඔබට හැකියාව උදා වනවා ආදරවන්තින්ගේ දිනය වෙනුවෙන් තාරුණ්‍යයට පිරිනැමෙන මේ සුන්දර අත්දැකීම විඳ ගන්නට අපි ඔබටත් පෝට් සිටි උද්‍යානයට ඇරයුම් කරනවා ITN ප්‍රේමණීය වැලන්ටයින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති නිරෝෂන් ප්‍රේමරත්න මහතාගේ සංකල්පයකට අනුවයි මේ දවැන්ත ප්‍රසංගය සම්මන්ත්‍රණය කෙරෙන්නේ අති විශාල අයදුම්කරුවන් පිරිසක් අතරින් අප තෝරාගත් ආදරණීය යුවළ සියයක් විහාර මහදේවි උද්‍යානයේ සිට පෝට් සිටි පරිශ්‍රය දක්වා අලංකාරවත් රථ පෙරහැරකින් කැඳවාගෙන එමින් මේ දවැන්ත අත්දැකීමේ ආරම්භය සටහන් වුණා එමින්ම තරුණී ආදරවන්තයන් වෙනුවෙන්ම සම්මන්ත්‍රණය කළ තරංග ඉසව් රසක් මෙවන් විටත් පෝට් සිටි පරිශ්‍රයේ පැවැත්වෙනවා ජයග්‍රාහකයන්ට ගුවන් ටිකට්පත් රන්නාභරණ විවාහ මංගල උත්සවය වෙනුවෙන් සුවිශේෂී අවස්ථා ඇතුළු වටිනා ත්‍යාග රසක් පිරිනැමීමටද අප සූදානම් ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායම වන ලයින් 1 ඕරා ඇන්ඩ් සංගීතයෙන් මේ ප්‍රේමණීය අත්දැකීම තවත් රසවත් වෙනවා චිත්‍රාල් සුමපාල රොමේෂ් සුගතපාල සංක දිනේ ජයශ්‍රී වස්ති ඉරාජ් ස්මෝකියෝ පේශල මනෝජ් සනුක වික්‍රමසිංහ දිල්කි උරේෂා කාංචනා අනුරාදී සැලන් ඇන්ඩ්‍රියා අශාන් ප්‍රනාන්දු සමගින් සඳුන් පෙරේරා ඇතුළු ජනප්‍රිය ගීතරු රසක් ITN ප්‍රේමණීය වැලන්ටයින් රසවත් කිරීමට එක්වනවා මේ අතර ITN විශේෂ මාධ්‍ය කුටියේදී මාධ්‍ය අධ්‍යක්ෂකව විඳ ගැනීමට මෙන්ම තිර පරීක්ෂණවලට සහභාගී වීමටද මෙරට තාරුණ්‍යට අවස්ථාව උදා වනවා ITN සූර්ය මණ්ඩලයේ අවුරුදු කුමරා සහ කුමරිය තරඟවලට වරම් හිමි කර ගැනීමටද තාරුණ්‍යේ පෙම්වතුන්ට මෙහිදී ඉඩ කඩවි වරවනවා එපමණක් නොව ස්වාධීන රූපවාහිනියේ විකාශය වන දෙලිනාට්‍ය වෙනුවෙන් රන්ගනේන් එක්විමේ වටිනා අවස්ථාවද ඔබට හිමි කර දීමට අප සූදානම් වසරේ දැවැන්තම ප්‍රේමණීය අත්දැකීම ITN ප්‍රේමණීය වැලන්ටයින් විඳගන්න ඔබත් අනිවාර්යෙන්ම පෝට් සිටි පරිශ්‍රයට එන්න අහිංසක රෝගීන් ප්‍රාණ ඇපයට තබා ගනිමින් සිදු කරන සෞඛ්‍ය වර්ජණය අද 7 වන දිනටත් ක්‍රියාත්මක වුණා කෙසේ වෙතත් අධිකරණයේ ලබා දී ඇති වාරණ නියෝගයට අනුව වර්ජණය නිවත්වන බව රජයේ හෙදෙන නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ඊයේ සඳහන් කර තිබුණා වර්ජණය හේතුවෙන් හෙද සත්කාර සේවා බාහිර රෝගී අංශවලින් ඖෂධ නිකුත් කිරීම රසායනාගාර පරීක්ෂණ විකිරණ පරීක්ෂණ ඇතුළු සෞඛ්‍ය සේවා රසක් අඩපණ වීම හේතුවෙන් ජනතාව පත්ව සිටියේ දැඩි පීඩාවකටයි ඇතම් සෞඛ්‍ය වෘත්තීය සමිතිවල ක්‍රියාමාර්ග නිසා තම ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බව රෝගීන් ප්‍රකාශ කළා බෙහෙත් දෙන්නේ නෑනේ මොනේ මන් දන්නේ අපි මේ බලන් ඉන අපෝමාන්සි අහිංසක මිනිස්සු ගැන හිතන්න ඕන මිනිස්සු බිල්ලට දීලා මෙයා කරන එක හරි අසාධාරණයි කාටවත් මේ අසාධාරණේ තේරෙන්නේ නැහැ අසින්පත්ක දේශපාලන කරන හොඳ නැහැ දැන් ඇත්තම කියන ડોක්ටර් මේ ප්‍රයිවට් ගන්න පුළුවන් නම් මෙතෙන් දෙන්නේ නැහැ මම ජනාධිපතිතුමා මේ පිළිමද දැඩි තීරණ ගන්න ඕනේ මොනයිද කියන්නේ දෙන උදේ පාන්දර පාට ඇවිල්ලා රසියදුව තමයි මරණ කරන අපරාධයක් මේක නිකන් අපි දුප්පත් අසරණ මිනිස්සු ලිදුනහම මේ දකේතක් ගන්නත් නැහැ දුප්පතයි ඉවරද ඉවරයි දුප්පත් මිනිහා තමයි හැමදාම තැලෙන්නේ අහිංසක මිනිස්සු සල්ලි තේරි මිනිහා ගිහිල්ලා පයිපටි ගඩි අහිංසක අපි ඒගොල්ලෝ ඉල්ලුම් ගත්තත් මහත හරියන්නේ
මේ වගේ දුක්පත් මිනිස්සු දුක් දීලා සල්ලි තියෙනවා නම් එහෙම වෙන්නේ නැහැ නේ. මෙහෙම ඉල්ලීම් කළා නම් ඉතින් ඇත්තටම හරි අසාධාරණයි. අපි ජනාධිපතිතුමා ඉල්ලන්නේ මේක බල්ලා විගහට මොකක් හරි කරන්න කියලා. ඔය ඉතින් අසරණයිනේ නම් කැක්කුම තියෙන මටනේ. ඒගොල්ලෝ කරන වැඩේ හරි නැහැ ඉතින් බොරුවට අපි කඳුළු ගන්න බෑනේ. අපි වගේ දුක්පත් කට්ටිය තමයි ඉතින් ඔකට අසරණ වෙන්නේ. ගොඩක් අසරණ වෙලා තියෙන්නේ අපි ඇත්තෙම කියනවනම්. නැත්තම් ඉතින් අපි සල්ලි දීලා බෙහෙත් ගාගන්න අපිට වත්කමක් නැහැනේ. ඉතින් දුප්පත් මිනිස්සුයි දා වේලා හම්බ කරගන්න බැරි මිනිස්සුත් ඉන්න අසරණ වෙන මිනිස්සු ඉතින්. අපි අය දුප්පත් මිනිස්සුන්ට මොකද්ද පුතා කරන්නේ? මේ රස්ත්‍යාදි කරන්නේ මිනිස්සු මොකද්ද මේගොල්ලන් කරන්නේ? අසරණයි. ඒල කරන්න දෙයක් නැහැ කාට කියන්නද? රෝහල් වර්ධනය කරන එක හරි අසාධාරණයි. ඒ අපි අහිංසක මිනිස්සු හැමතැනින් බට කරනවා. ඊයරයක් නැහැ වර්ධන රෝහලේ වර්ධන. පරිපූර්ණක වෛද්‍ය සේවකයන් වසර 15ක් පුරා පැවති ගැටලු පිළිබඳව නිශ්ශබ්දව සිට හදිසියෙම මෙවැනි වෘත්ති ක්‍රියාමාර්ගයකට එළඹීම ගැටලු සහගත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රොක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ. සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත හැකි ගැටලු දේශපාලන වෙනුවෙන් යොදා නොගන්නා ලෙසද ඒ මහතා ඉල්ලීමක් කළා. උගල බලන්න ටීවී වල හැසිරෙන ආකාරය මේ ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ කම්කරුවෝ කියලා. සාගින්නෙන් පෙළෙන වුන් දැන් ඉතින් නැගටිව් වගේ කියන රටම් පහටත් කියනවා වගේ වුණා. දැන් ඉතින් නැගටිව් කියලා කියන්නේ මේ වර්ෂ 15ක විතර තිබ්බ ප්‍රශ්න අදට මතක් කියලා නැගිටින්න වෙලා තියෙනවා ඒගොල්ලන්ට. සමහර පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකය මගේ ළඟට ඇවිල්ලා කිව්වා සර් ඇත්තටම කියනවා නම් මේ අපේ පීස් රේට් එක 2000 ඉඳන් වැඩි වෙලා නැහැ කියලා. මා උඩ ගිහිල්ලා බිම වැටුණා 2000 ඉඳන් මේකම රේට් එකක් නම් තියෙන්නේ. ඉතින් ඇයි මේ දැන්? එතකොට මේක සාකච්ඡා මාර්ගයෙන් ප්‍රගතියක් අත්කරගන්න තිබ්බ පසුගිය ආණ්ඩුව වලින් දේශපාලනයයි වෘත්ති සමිතිකරණයයි එකිනෙකාට බද්ධ කරගන්න එපා. අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ හැටියට හැමදාම ඉන්නේ රෝගීන්ට එරෙහිව ස්ට්‍රයික් කරන්න එපා කියලා. ඒක නිසා තමයි පසුගිය ආණ්ඩුවේ අපි ඒකට එළියට බහලා කිව්වේ. අපි මේ ආණ්ඩුවකට කඩේ යෑමක් නෙමෙයි. ඉතින් මේක කම්කරු මානසිකත්වයක් එක්ක ඇදලා දාලා වෘත්ති සමිතියේ නායකයන් නළුබට්ටම් බවට පත් වෙලා ක්‍රියාත්මක වූ වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් රෝහල්වල ඖෂධ ලබා දීම සම්පූර්ණයෙන්ම ඇන හිටියා. මීට පිළියමක් ලෙස රජයේ රෝහල් මගින් නිකුත් කරන ඖෂධ තුන්ඩු සඳහා රජයේ ඔසුසැල් මගින් නොමිලේ ඖෂධ ලබා දීම ආරම්භ කෙරුණා. මෙවැනි වර්ජනයක් ක්‍රියාත්මක වන සමයක රජයේ ගත් මෙම තීරණයට ජනතාව දැක්වූයේ දැඩි ප්‍රසාදයක්. එමාරි බෙහෙත් දෙනකොට ලොකු දෙයක් නැත්තම් ඉතින් සෑහෙන අසරණ වන මිනිස්සු ඉතින් මේ ස්ට්‍රයික් එකත් එක්කදී එමාරි බෙහෙත් දෙනවා නැත්තම් ඉතින් ඒකත් නැහනේ ගෙවලටම ඉතින් ලෙඩේ වැඩි වෙලා ඊට පස්සේ ඊට වැඩි ලොකු අමාරුවක වැටෙනවනේ. ඩොක්ටර් මට ලියලා දුන්නා අහවල් තැනින් බේක් ගන්න සල්ලි දෙන්න ඕනේ නැහැ කිව්වා. ඒකත් දෙනේ දෙය ලොකු දෙයක් නේ. මේ වර්ජණය කළ දෙනලා මෙතන බෙහෙත් දෙනක රජයා මේ උතුසල ලොකු පිනක් නෑ සුමාන ඇතිද බේදුත් නෑ. උන්ට තප්පපුවක් තියෙන නෝකරයි කිසිම තප්පපුවක් ඔය බල්ලන්ට. අපෙන් පඩි අරගෙන අපි අම්බ කරලා මේගොල්ලන්ට දීලා අපි අනුගායතන වල බෙහෙත් ගන්න දෙන්න ඕනේ නැහැ. වෘත්තිය සමිතිය කොන්දපර තියෙනවා නයි බොරුවට මේ මාධ්‍යට ඉතරහට ඇවිල්ලා තරසන පෙන්නලා හරියන්නේ නැහැ. මේ බෙහෙත් ටික දෙන එක ගැන නම් කියන්න තියෙන්නේ මේ රජයේ කරන්නේ හොඳ යහපතක්. මේ මිනිස්සු මේ එක එක ඉල්ලනවා මේ වගේ මේ වෙලාවක රජයේ බලන්නේ මේ මිනිස්සු ජීවත් කරන්නනේ. මේ සේවකයෝ කරන්නේ පඩි අරගෙන මේ මිනිස්සු දුප්පත් මිනිස්සු අසරණ කරනවා. මේ රජයේ කරන්නේ ලොකු සේවයක්. ගොඩක් දෙනෙක් මෙහාට තමයි මේ තුන්ඩු අරගෙන ඉන්නේ බෙහෙත් ගන්න. මේ උසලේ මහතුරු සේවය කරන එක විශාල පිනක්. කෙරවලපිටිය වෙස්ට් කෝස්ට් බලාගාරයේ සහ කැලණිතිස්ස සෝජිට්ස් බලාගාරයේ ඇති වූ තාක්ෂණික දෝෂ හේතුවෙන් ඊයේ දිනේදී එම බලාගාර අක්‍රීය වුණා. කෙසේ වෙතත් සෝජිට්ස් බලාගාරය මේ වන විට යළි ජාතික පද්ධතියට එක් කර තිබෙනවා. තාක්ෂණික දෝෂ හේතුවෙන් බලාගාර අක්‍රීය වීමත් සමග දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට කෙටිකාලීනව විදුලිය බිඳ වැටීමක් සිදු විය හැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. මෙගාවොට් 130ක ධාරිතාවකින් යුත් සොජිට්ස් බලාගාරය මේ වන විට ජාතික පද්ධතියට යළි එක් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. මෙගාවොට් 270ක ධාරිතාවකින් යුත් කෙරවලපිටිය වෙස්ට් කෝස්ට් බලාගාරය තවමත් අක්‍රීය තත්ත්වයේ පවතින බවයි වාර්තා වන්නේ. මේ අතර දිවයිනේ ජලාශ රසක ජලමට්ටම සීග්‍රයෙන් පහළ වැසීමත් සමග ජලවිදුලි උත්පාදනය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුවෙමින් පවතිනවා. මෙම තත්ත්වය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස විදුලි ඉංජිනේරු සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් පෙරවරු 6:30 රාත්‍රී 10:30 අතර කාලය තුළ පවතින විදුලි අධිපාරිභෝජනය අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි එම සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. මේ වසරේ සිට සමෘද්ධි දීමනාව 128කින් වැඩි කිරීමට ගත් තීරණයත් සමග සමෘද්ධි ප්‍රතිලාභින් සඳහා අමතර රුපියල් මිලියන 15,000ක් වෙන් කිරීමට රජය කටයුතු කර ඇති බව රාජමාත්‍ය ශ්‍රීහාන් සේමසිංහ මහතා පවසනවා.
මේ වෙනකොට අපේ රටේ සමෘද්ධි ප්‍රතිලාභීන් 1,67,000ක පවුලේකක සංඛ්‍යාවක් ඉන්නවා. ඒ සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා 128ක සමෘද්ධි දීමනාව වැඩි කිරීමට රජය තීන්දුව කළා. ඒ අනුව 2022 අවුරුද්ද තුළ සමස්ත වශයෙන් සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා දීමනා ලබා දීමට රුපියල් මිලියන 65,000ක මුදලක් වැය කිරීමට රජය අපේක්ෂා කරනවා. මෙතෙක් රුපියල් 3,500ක සහනාධාර මුදලක් හිමිව තිබූ සමෘද්ධිලාභී පවුලකට රුපියල් 4,500ක්ද රුපියල් 2,500ක සහනාධාරයක් හිමි වූ පවුලකට රුපියල් 3,200ක්ද රුපියල් 1,500ක් හිමි වූ පවුලකට රුපියල් 1,900ක්ද ලබා දීමට කටයුතු කර ඇති බව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මහතා පවසනවා. මේ රටේ ඉන්න සියලුම අඩු ආදායම්ලාභී සමෘද්ධිලාභීන් වෙනුවෙන් වැඩි කරපු දීමනාව ගෙවීමේ කටයුතු වලට සූදානම් වෙමිනුයි සිටින්නේ. ඒ වෙනුවෙන් පමණක් මිලියන 15,000ක මුදලක් වෙන් කරලා තිබෙනයි කියන එක තමයි අපිට වාර්තා වෙන්නේ. ලංකාවේ සෑම ග්‍රාම නිලධාරී වසමක්ම ආවරණය වෙන ආකාරයට සමෘද්ධි බැංකුව 1,070ක ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන මේ වෙනකොටත් සමෘද්ධි බැංකුව වෙත අපි යවලා තියෙන්නේ අපේ සමෘද්ධිලාභීන්ට ලබා දීමටයි අපි සූදානම් වෙලා ඉන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩල පිහිටවීම ප්‍රදේශ රැසකදී සිදු කෙරුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුල්කිරිගල කාන්තා බලමණ්ඩල රැස්වීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ වීරකැටිය ප්‍රාදේශීය ශ්‍රවණාගාරයේදී වත්මන් රජයේ වෘතකයන්ගේ ඓතිහාසිකම් වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරමින් සිටින බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. අයිතින් දිනාගන්න එළියට බැස්සර කමක් නෑ. අපිත් වෘත්තීය සමිතිය වලට ආදරය කරන අය. තමන් බෙහෙත් ටික ගන්න ස්පිරිතාලේ යනකොට වෘත්තීය අරගලයක් නිසා ලෙඩා පාරේ හිටවල තියෙනවා. තමන් වෘත්තීය අරගලේ උගත් බුද්ධිමත් කියන අය රෝගියා බිල්ලට දීලා තමන් අරගලේ දිනයි. මේ බිල්ලට තියන්නේ කවුද? ගමේ අහිංසක අම්මා තාත්තගේ දරුවා ඒ බිල්ලට ගොදුරක් බවට පත් වෙනවා. මේක තමයි ඇත්ත කතාව. වෘත්තීය අරගලයක් ජයග්‍රහණය කරන්න ඕන නම් අපි සාකච්ඡා කළා කරමු. අවුරුදු 20ක් 30ක් ජයග්‍රහණය කරගන්න බැරි විච අරගල මේ කොවිඩ් 19 ආසේ ජයග්‍රහණය කරන්නේ කොහොමද? අපි කල්පනා කරන්න. මේ අපි සූදානම් ආණ්ඩුවක් විදියට AI වෙනුවෙන් පෙනෙහිටි. හැබැයි මේ පෙනෙහිටින කාර්යභාරය තුල අපි අහිංසක රෝගීන්ව බිල්ලට තියන්න අපි සූදානම් නැහැ. ඒ බලුවැඩේ කරන්න හොඳ නැහැ. හපුතලේ ආසනයේ කාන්තා බලමණ්ඩල රැස්වීම දියතලාව සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙනුයි එය පැවැත්වුණේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් රැසක් එම අවස්ථාවට එක්ුණා. ජනාධිපතිවරයාට මේ රට පාලනය කරන්න, ආණ්ඩුවට මේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න අපිට අවශ්‍ය නම් අපි ඒ අවශ්‍ය දේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ඒ සේවාවන් ජනතාවට හරියට ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙළ හදනවා. මේක මෙහෙවන ප්‍රධානිය සමන් රත්නප්‍රිය පාර්ලිමේන්තුවේ දවස් 3යි හිටියේ. කෝටි 5ක වාහනයක් අරගෙන තමයි එයා ගෙදර ගියේ. එදා වෘත්තීය සමිති ගැන, පඩි වැඩි වීම ගැන, වැටුප විෂමතාවය ගැන මේගොල්ලෝ කතා කරේ නැහැ. තෙල්දෙනිය කාන්තා බලමණ්ඩල රැස්වීම මහාචාර්ය රංජිත් බණ්ඩාර, ඩයනා ගමකේ සහ ජයන්ත කැටගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා. රටේ සංවර්ධනය වෙනුවෙන් දැවැන්ත වැඩ කොටසක් රජයේ මේ අවස්ථාවේදී ඉටු කරමින් සිටින බවයි ජයන්ත කැටගොඩ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. මේගොල්ල හිතාගෙන ඉන්නවා මේ වැඩ වරජන උද්දෝෂණ කරපුවාම මේ ආණ්ඩුව වටන්න පුළුවන් කියලා. එකක් මතක තියාගන්න ඕනේ අය 69,00,000 ඡන්ද දුන්නේ දාලා දුවන්න නෙමෙයි. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙරට ආරක්ෂා කරන්න, මෙරටේ ජනතාව සෞභාග්‍ය කරගෙන යන්න ඒ වගකීම අපි සතුයි. තමුන්නාසල වෙනුවෙන් අපි ඒ වගකීම ඉෂ්ට කරනවා. අපි දකින්නේ මේ විපක්ෂයෙන් නැහයෙන් අඬන එක විතරයි. අතිගරු ජනාධිපතිතුමා ඇතුළු අගමැතිතුමා, මුදල් ඇමතිතුමා ඇතුළු මේ සියලු දෙනාටම මේ ගමන යන එක අවහිරයක් කරන්න මේ හදන්නේ. මේ රජයේ අපහසුතාවයට පත් කරන යහපාලන ආණ්ඩුව තුලින් මේවට රැකියාව ලබාගෙන ඇතුල් වෙච්ච නිලධාරි කොටසක් ඉන්නවා මේ හැම තැනකම. අන්නේ නිලධාරි කොටස තමයි මේ කඩා කප්පල්කාරී ක්‍රියාව කරන්නේ. අධිපතිතුමාට කියන්නේ දැන් කෙවිට ගත යුතු වෙලාව ඇවිත් තියෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යටියන්තොට කාන්තා බලමණ්ඩල රැස්වීම විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා. රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ යන මහත්මයින් ඊට එක්ව සිටි අතර එය සම්මන්ත්‍රණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යටියන්තොට ප්‍රධාන සංවිධායක ශ්‍රී ලාල් වික්‍රමසිංහ මහතායි. රටේ ආර්ථිකය යහපත් තත්ත්වයකට ගෙන ඒමට සියලු පක්ෂ එක්ව ක්‍රියා කළ යුතු බව රාජ්‍ය මාධ්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. කුලියාපිටියේ පැවති උත්සවයකදී මහතා මේ බව ප්‍රකාශ කළා.
කුලියාපිටිය දණ්ඩගමුව කර්මාන්තපුහුණු මධ්‍යස්ථානයේ පිහිට වූ බතික්පුහුණු මධ්‍යස්ථානයේ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. දේශීය ඇඟලුම් ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණෙන් බතික්පුහුණු මධ්‍යස්ථාන දීපයාප්තව ආරම්භ කිරීම සැලසුමයි. ත්‍රෛමාසික බතික්පුහුණු පාඨමාලාවට 25 දෙනෙකු බඳවා ගැනීමටද මෙහිදී කටයුතු කෙරුණා. රට ඇතුලේ නිෂ්පාදනය කරගන්න පුළුවන් ටික අපි හදාගත්තේ නැහැ. සරුංගලේ ඉඳලා වෙසක් කූඩුවේ ඉඳලා හැමදේම පිටරටින් ගේන්න අපි වැඩපිළිවෙල සකස්. මේකේ ප්‍රතිඵලය තමයි අද මෙයා තෙඳමින් ඉන්නේ. දැන් ඒකේ ප්‍රතිඵලය තමයි මේ ඩොලර් අරබුදේ දැන් ඇති වෙලා තියෙන්නේ. 2012 විතර නකොට අපේ නායක හාමුදුරනේ ලංකාවේ ආර්ථික වර්ධනය 107%කට විතර උඩට ගියා. විතර 15න් පස්සේ 2019 වෙනකොට ඒක ආර්ථික වර්ධනය 102.3%කට වැටුණා. දැන් ඒක ඍණාගයකට වැටලා තියෙනවා. හැබැයි ඒකට කවුරුත් කිසිම රජයක් ආණ්ඩුවක් මේ ඉන්න පක්ෂ ටික ආණ්ඩුවේ විපක්ෂේ ඉන්න කියලා පක්ෂ ටික එකතු වෙලා සාකච්ඡාවක් කරේ නැහැ. සර්වපාක්ෂිකව හමු වෙලා අඩුම තරමේ අපි පාලනය කරන්න රටක් තියෙන්න ඕනේ. කවුරු ආණ්ඩු ගත්තත් හෙට පාලනය කරන්න රටක් අපිට තියෙන්න ඕනේ. දැන් වෙලා තියෙන්නේ දැන් මේකට ගහ ගන්නවා ඊළඟට ආණ්ඩු බලය ගන්න ඊළඟ කට්ටිය අපි මේක හදන්න පුළුවන් කියලා. ඔය කට්ටියවත් හදන්නම් මෙන්නේ මාස 6ක් යනකොට මිනිස්සු පාරට බයින. මොකද හේතුව මේ රටේ ඉන්න සියලුම පක්ෂ එකතු වෙලා සාකච්ඡා කරන්න ඕනේ කොහොමද මේ ආර්ථිකයෙන් අපි ඉදිරි අවුරුදු 10 15 ඇතුළත මේක ගොඩගන්නේ කියලා. කොළඹ හොරණ මාර්ගයේ බෝකුන්දර පාලමේ සංවර්ධන කටයුතු අද සිට ආරම්භ වන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙනවා. බෝකුන්දර පාලමේ සංවර්ධන කටයුතු හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු උදෑසන 6 සිට සවස 3 දක්වා කොළඹ දෙසට මන්තිරු 2ක් සහ හොරණ දෙසට මන්තිරු 1ක්ද පසුදා උදෑසන 6 දක්වා කොළඹ දෙසට මන්තිරු 1ක් සහ හොරණ දෙසට මන්තිරු 2ක්ද වශයෙන් ගමනාගමනය සීමා කරනවා. එමෙන්ම උදෑසන 6 සිට උදෑසන 9 දක්වා සහ සවස 4 සිට රාත්‍රී 8 දක්වා මගී බස් රථ හැර සියලුම බර වාහන පාලම් මතින් ගමනාගමනය නතර කරන බවයි පොලිසිය දැනුම් දෙන්නේ. මෙම කාලය තුල මාර්ග අවහිරතා වළක්වා ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙරටට අයත් මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතුවල නිරත වූ ට්‍රෝලර් යාත්‍රා දෙකක් නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා. මෙම යාත්‍රා සමග ඉන්දියා ධීවරයින් 12 දෙනෙකුද නාවික හමුදා භාරයට ගන්නා. වේග ප්‍රහාරක යාත්‍රා බලගනේ යාත්‍රාවන් යොදා ගනිමින් තලෙමන්නාරමට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමේදී ධීවරයින් සහ යාත්‍රා අත්අඩංගුවට ගන්නේ. මේ අතර පසුගිය 7 වනදා සිදු කළ මෙහෙයුමකදී ධීවරයින් 11 දෙනෙකු සමග ට්‍රෝලර් යාත්‍රා 3ක් නාවික හමුදාව සිය බාරයට ගත්තා. ITN ප්‍රේමණීය සංදේව සමග සජීව සම්බන්ධ වන ලෙසට ආරාධනා කරමින් සූදානම් සමුගෙන යන්නට දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් ඔබට සුබ දවසක්.